හඟවේ නඟ මම මගේ අතින්ම තමා නියනෙම් පීරිගාලා පීරිගාලා ගත්තේ. මොන්නම විදිහකටද හඟවේ නඟ කියන්නේ කපන්න බෑ පුතා. දැන් කෙනෙක් කියනනම් හඟවේ නඟ නෑ කියලා ඔන්න උඹලා ගෑස් දෙකට බලාගන්න මේ හඟවේ නඟ. හඟවේනට පුළුවන් පුතා ඕනම දෙයක් බින්දින්න. මේ ගලක් උනත් බින්දහැ ගැඟට. පැහැදිලිවම වානෙට වඩා හයියයි. මේක තමා ලංකා ඉතිහාසයේ. ඒ කියන්නේ මං කියන්නේ මගේ නම රන් අකුරෙන් නෙමෙයි රත්තරන් අකුරෙන් ලියවෙන්නේ කියන්නේ. ලංකා ඉතිහාසයේ හඟවේන අඟක් පීරි ගාලා පෙන් විද්‍යුත් මාධ්‍යයක පෙන්නපු පළවෙනි අවස්ථාව. එහෙම තියෙන කෙනෙකුට අඳුන ගන්න මං කියා දෙන්නම් හඟවේන අඟක් අඳුන ගන්න හැටි. ගින්දරට අල්ලන් ඉන්නකොට ගෑස් එක පත්තු කළ වෙලාව අල්ලාගෙන චූට්ටක් දුමන් නගින්න පටන් ගන්නවා. කියනවා ඒ දුම එනකොට හඳුන් කූරක් පත්තු කරගන්න. හඳුන් කූරේ දුම මේ පැත්ත දෙනව නම් මෙයාගේ දුම මේ පැත්තට යනවා. දෙන්නගේ දුම එකට සම්බන්ධ වෙනවා. තුන්වෙනි ක්‍රමේ බත් මුට්ටියක් ලිපේ තියලා ඉවරලා ඒක උඩින් නෑමිලියා තියලා නෑමිලි උඩින් හඟවේනම් කෑලා තිබ්බහම මම නම් බය නැහැ. මම දන්නවා ෂුවර් ෂුවර් ෂුවර්මයි. ඊළඟ කාරණාව තමයි පුතා මේක අතට අරගෙන අත මිටමුලවට කඩිගුලකට අත තියනවා. තිබ්බහම කඩියු ටික් ටික් කියලා පයින්නවා. මේ පොඩි සද්දයක් එනවා. කරලා බලන්නකෝ හඟවේනම් අත තියෙන කෙනෙක්. හඟවේන අඟ මිශ්‍ර වෙච්ච තෙල් ටිකක් තමන්ගේ ඇඟට පත්තියම් කරගන්න පුළුවන් නම් මේ ලංකාවේ ඉන්නේකට ඒක අතරම් වාසනාවන්තයෙක් තවත් නැහැ. හැමදාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අදත් විශ්වකර්ම නාලිකාව වෙනුවෙන්. ඉතින් බොහොම සුවිශේෂී කාරණා ටිකක් කතා බහ කරමින් හිටියා අපි මේ වැඩසටහන් මාලාව තුළ. විශේෂයෙන්ම අපි අල්ගමුවත්තේ සුමනවංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගනිමු මේ වැඩසටහන් මාලාව තුළ කතා කරන්න. ඉතින් ගිරිදර පුරාණ විහාරස්ථානයට අපි ඇවිල්ලා ඉන්නේ. අපේ හාමුදුරුවනේ මේ වැඩසටහනට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඔබ වහන්සේ. අපේ හාමුදුරුවනේ අපි පහුගිය වැඩසටහනේ කතා කරනවා යැයි පොරොන්දු ලබා දුන් තැන් දෙකක් තියෙනවා. අපි විශේෂයෙන්ම මේ අපි මහා ජීවානන්ද තෛලය පිළිබඳව යම් ආකාරයකට යම් ප්‍රමාණයකට කතා කරා. එහි තියෙන වටිනාකම පිළිබඳව එහි ගුණ මොනවද මොන වගේ දේවල් වලටද මේක යොදා ගන්න පුළුවන් කියන දේ පිළිබඳවත් අපි වැඩසටහන ඇතුළේ යම් ප්‍රමාණයකට අද කතා කරමු. සහ අපි දැන් ඔබට පොරොන්දුවක් ලබා දුන්නා මේ දැන් මටත් යම් යම් ප්‍රශ්න ටිකක් තියෙනවා මේ කඟවේනා සම්බන්ධයෙන් සහ මේ තෛලය සඳහා අපි ගන්න එක ඖෂධයක් විදිහට කඟවේනා අඟ පාවිච්චි කරා කියලා ඔබ වහන්සේ කිව්වා පහුගිය වැඩසටහනේ. දැන් මේ කටයුතු කොහොමද සිද්ධ වුණේ කියන එක පිළිබඳවත් අපි කතා කරමු. ඒකටත් ඉඩකඩ තියාගෙන අපි හැමදෙරෝනේ අපි පළවෙනි ප්‍රථමයෙන්ම මේ ಗುಣ ටික ගැන පොඩ්ඩක් කතා කරමු. අනිවාර්යයෙන්ම ජීවානන්ද තෙල ගන්න බලාපොරොත්තු වුණාට දැන් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ජීවානන්ද තෙලේ ಗುಣ ටික මම කෙටියෙන් කියනවා. එහෙම. මොකද සමහරක් අය ඉන්නවා ඉක්මනින්ම පළවෙනි තෙල ටික ගන්න තෙලක් උනාත් ගොඩ කාලයක් දෙන්න හොඳ නැහැ. ඒ නිසා සමහරු ඉන්නවා පළවෙනි තෙල් ටිකම හාමුදුරන් ගන්න ඕන වගේ දහස් තියෙනයි කීප දෙනෙක් හමුණා. ඒ නිසා මම තෙල් ටික ගැන නිකන් කියන් යනවා. ජීවානන්ද තෙලේ ಗುಣ ගැන කියනවා. යකුන් සක්වල ගලෙන් එපිරට දුවනවා. 18 ඔල් මාද ඇතුළු සියලු ලෙඩ නසනවා. තෙල අත ඇති අයට සතුරු බියක් කිසි දවසක ඇති වෙන්නේ නැහැ. විෂගෝත්‍ර සර්පාදීන්ගෙන් කිසිදු පීඩාවක් ඇති වෙන්නේ නැහැ. ගජතුන් මැද කියන්නේ ඇත්තු මැද ඉන්න කේසර සිංහෙක් වගේ 18 අංගන් 18 පිල්ලි සියල්ල තුල නිර්භීතව ජීවත් වෙන්න පුළුවන් ඕනෙ එක ඕනෙ මගුලක් කරපන් මම බය නැහැ කියලා. එහෙම. ඉර උදාවන විට පියුම් විකසිත වන්නාසේ සියලුම සතුන් සතුටින් පිනවන දුක් දුරු කරන අගස්තිනා මුනිදු දිවසින් දැක කියන ලද මහා ජීවානන්ද තෙල කියලා තමයි මේ තෙල ගැන සංක්ෂිප්ත විස්තරයක් තියෙන්නේ. මේ තෙල ගැන අපේ පාරම්පරික පුරාණ මේ වට්ටෝරුවේ තියෙන විස්තරයන් නිකන් මම මේකදී කියන්න. කවියෙන් ඒක නම් ඒක නම් තිබුණේ. මේක නම් කියන මැරිච්ච මිනිස්සු උපදිනවා කියලා. ඒ කියන්නේ විශ්වර බොරු කියන්න දියකුත් නැහැ. ජීවානන්ද කියන්නේ ඒකයි. දැන් ඔබ ඉන්නවා නම් මේ මිනිස්සුන්ට සල්ලි වලට ගන්න බැරි සමහරක් වටිනා දේවල් එකක් තමයි පුතා. ආයුරාරෝග්‍යයද කියලා කියන්නේ. එහෙම. ඒ ජීවානන්ද කියන්නේ ජීවය සහ ආනන්දය කියන එකනේ. මේ ලෝකේ කවුරු හරි කෙනෙක් කැමති නම් සතුටින් සෑහලුවෙන් සන්තෝෂෙන් ඉන්න ඒකට තියෙන වටිනාමතර ජීවානන්ද. දැන් මෙතන කියනවා මෙවිගස දුරු වෙන ලෙඩ අහපන්නේ ගණින් කො විතරච සන්නිද එන්නේ සාර දහස් සිය යක් උපදින්නේ සන්නි ලෙඩින් මල උන් උපදින්නේ සන්නි ලෙඩෙන් මිනිස්සු මැරුණා සන්නි තමා ලෝකේ හැමෝටම තියෙන්නේ සන්නි කියලා කියන්නේ පුතා කන්න බෑ
දහට සන්නයක් තිනවා කියන කණ්ඩ බෑ. කිසි ප්‍රියයක් නෑ. කිසිම ඇඟට කිසි හයියක් නෑ. කෑම දිරවන්නේ. කෑම අප්‍රියා ඇති කිරීම. ඇඟ ගැස්ම විසේ ඇඟගේ ගැස්ම නින්දේදී ගැස්ම ඇතිවීම. ඔල් මාද කරවීම විකාර කියවීම ඔක්කොම සන්නේ. ඒ සන්නි ලෙඩේ මැරුණ මේකව දැන් ගොඩදාන්න බෑ කියලා කිව්වට පස්සේ. ආන් ඒකාට බොන්න දෙන්න පුළුවන් මේක බිඳුව බිඳුව දවස් 7ක් 14ක් උපරිම නම් 21ක්. එතකොට තියෙනවා යක්ෂ ලෙඩක් සත දුටුවොත් විගසට netmeda අංජන කළහොත් ඕහට. යකුන් ඇවිල්ලා හිටන් කෑ ගහගෙන ඌ කියාගෙන එන යකුන්ට ඇස් දෙකට බිඳුව බිඳුව දැම්මොත් එහෙම. 18 ඔල්මද සහ එම විගසට යකුන් යකු බින් වැදෙයි සක්වල ගල පිට. ඒ කියන්නේ යක්කු පැනලා දුවනවලු සක්වල ගන්නොත් එපිටට කියලා කියනවා. ඉතින් මේකේ තව මහා ගොඩක් මේකේ දේවල් කියනවාද දැන් මම එහෙම ඉදහසෙ කියා දෙන්නම්. යමෙකු අතේ මේ තෙල් තිබුණෝ තින් ඕහට ශ්‍රියාව වඩවයි නියතින් හැමදාම ශ්‍රියාව තියෙනවා. මෙච්චර බේත් 180 ගණන් දාපුවම ශ්‍රියාව වෙන්න නැත්නම් වැඩක් තියෙනවද? සතුරු බයක් නොම සතුරු බයක් නොව සිදුවෙයි නියතින්. සතුරු බයක් අවදාවත් වෙන්නේ නැහැ. කිල්ලට අසු නොකරව තෙල මෙලෙසින්. කිල්ලට නම් අසු කරන්න එපා. විසගොර ඇතු වද වලසුන් සිටියත් අංගම් පිළිවිද 18 එව්වත්. අනවින හදිහූ නියන් කෙරෙව්වත් කොරෝණෙවුන් ඉන්න. ගජතුන් මැද සිටි කෙස ගජතුන් මැද සිටි සිහමෙන් බිඳුවත්. ඒක බිඳලා දානවා බය වෙන්න එපා. හරි. මෙකී රෝග නැත නයි මෙකී රෝග අර ලියලා දින අර පරණ අකුරුනේ ගඩලු ගඩලු හදාගන්න ඕනේ. ඉතින් මේ තරිඳ උදාවන පියුමක් විලසට සතුන්ගේ හැම දුක් දුරන පිරිපද අගස්ති මුනි දිවසින් දැක කීව කී හොඳ ජීවානන්ද මහ තෛලයේ නම් වෙත. ඉතින් මේක ඔබ බලාපො ඇත්තනම් පුතා මෙහෙමයි. මේ කියන් කියන් යනවා සුමන වංශත් කියලා බලන ඇති මිනිස්සු කියන් කියන් යනවා තමයි ඉතින්. ඒවා මේ ඇය තියෙන ಗುಣ. මේ කලියුග කාලේ ආයේ ජීවානන්ද හැදෙන්නේ නැහැ. මම දන්නවා. එම් මේ ಗುಣ ඇති ಗುಣ මම ඉස්සරහට කියා දෙන්නම්. ඊළඟට ඔයාගේ ආහු ප්‍රශ්නේ කංගවේ නංගනේ. ඔව්. හරි. කංගවේ නංග මම මගේ අතින්ම තමා නියනෙම් පීරිගාලා පීරිගාලා ගත්තේ. මේ නියනෙම් පීරිගාලා බාන මොන කපාට ප්‍රශ්නයක් අවස්. ප්‍රශ්නේ ඒක තමයි. පිච්චෙනවා. ඔව් ඔව්. හරි. මේක පිච්චෙනවා. දැන් මේ පිච්චිලා 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 මැයි මාසේ 18 මැයි මාසේ 20ෙන් 25ෙන් පස්සේ දෙන්න පටන් ගන්නවා මේක. නහුතටයි. යස්. ආයේ මොකුත් නැහැ කොහෙන් ගිහින් කොහෙන් ඉවර වෙයිද දන්නේ නැහැ මේ වැස්ස. හරි. ඒවා ඉස්සරහට තියමු. ඉතින් එතකොට පුතා මගේ අතින් මම මේ හෙනර මේ හඟවේ නඟ පීරි ගෑවි. තව දෙන්න තුනෙන් කරගෙන. බලමුකෝ හඟවේ නඟේ වීඩියෝ ටිකක් ඉස්සල්ලා. බලන්නකෝ. දැන් ඔය යන්නේ පැහැදිලිවම කඟවේන අඟ අපි 4-5 දිනක් අල්ලලා මේක පොඩි පීරක් තමයි ඔයාව දකින්න ඔය පීරෙන් මෙහෙමම කූරු ගන්න මොනම විදිහකටවත් කඟවේන අඟ කියන්නේ කපන්න බෑ පුතා මේ ලෝකේ කිසියම් සතෙක්ගේ අඟක් තියෙනවා නම් හරි දැන් මේ වීඩියෝ එකේ පේනනේ අඟක් තියෙනවා නම් කීයකින් නියනකින් ගහලා කපන්න බැරි එකම අඟ කඟවේන අඟ දැන් ඔය පේන්නේ මුල්ලකට ඒ කියන්නේ ගහපුහාම නියන චිස් කියලා කරලා යනවා. ඒක හරියට දියමන්ති කැටයක් උඩට නියනක් කරන් ගහපුහාම දියමන්ති කැටේ කැපෙන්නේ නැතුව දියමන්ති කැටේ උඩින් යන්නේ විය. ඒ වගේ තමයි මේ යන්නේ. ඒ කියන්නේ මේකට තියලා ගහපුහාම නිකන් කිරිස් කිරිස් ගානවා. කිරිස් කිරිස් කියලා කැපේ දැන් ලෝකේ ඕනම හතේක අඟක් ගන්නකො. අඟක් ගත්තාම කපන්න පුළුවන් නේ. මේ කඟවේන අඟ කපන්න කිසිම කෙනෙකුට බෑ. දැන් කෙනෙක් කියනවා නම් කඟවේන අඟ නෑ කියලා ඔන්න උඹලා ගෑස් දෙකට බලාගන්න මේ කඟවේන අඟ. ඔව් අපි කොහොමද ඉතින් අඳුරන්නේ? ඒක තමයි. දැන් මේක පරීක්ෂා විදි තියෙනවා. ඒකම පරීක්ෂා විදි ඉස්සරහට කියන්න. මේ දැන් ඔය අපි කරන්නේ අපි ඊට පස්සේ බැරිම තැන අපි කරේ අඬුවක් අරන් මොකද මේ zoom කරලා ගත්තේ හොඳට පේන්න ඕනේ හින්දා අඬුවක් අරගෙන අඬුවට මේක හිර කරගෙන අඬුව තුන් දෙනෙක් අල්ලගෙන ඊට පස්සේ දෙන්නේ නියන උඩ නැගලා තමයි මේ ගාන්නේ. හයි
මේ විදිහට ඔක එකට එකතු කරලා ඒ කුඩින් නියන තියාගෙන නියන අඬුව තුන් දෙනෙක් අල්ලගෙන දෙන්නෙක් නියන නියන උඩ ඉන්නවා. හිර කරගෙන තමයි මේ නියනේ මෙහෙම ඉස්සරහට ගහන්නේ. එතකොට චිරිස් ගාලා නිකන් මේ පොඩි නිකන් ඔය හුඹුල්ලක් වගේ චූට්ටක් තමයි කැපෙන්නේ. කඟ වේනට පුළුවන් පුතා ඕනම දෙයක් බින්දින්නේ. මේ ගලක් උනත් බින්දහැකි අඟට. ඒ තරම් මේ අඟ ආයියයි. දැන් ගල. අපි දැන් ගලක් ගන්නකෝ. ගලක් අරගෙන නියනකින් ගහපුවම කිරිස් කිරිස් ගාලා නියනෙන් ගෑවෙනවන ඕනම ගල. එතකොට මේක ගල කපන්න බෑ. මේ මොන විදිහකටවත් මොන සම්මජාතිවත් මේ කඟ වේනඟ කිනේ ගන්න බෑ ළමයා. ගෑවෙනවා. අධික වීර්යයක් දාලා පැය ගානක් ගෑවම තමයි කලඳක් ගන්න පුළුවන්. පැය 3ක් විතර ගියා අපිට මේ කලඳ ගන්න කඟ වේනඟ. ඒ තරම් වෙලාවක් යනවා කඟ වේනඟේ ඉතිර ගන්න. ඒකතකොට පැහැ 100ට ලක්ෂයක් පැහැදිලි වෙනවා. පළවෙනි කාරණාව කඟ වේනා යුඩින් ගියා බිමින් ගියා මොකා වුණාත් කඟ වේනඟේ අඟ කියන දේ ලෝකේ තියෙන ශක්තිමත්ම ද්‍රව්‍ය කියලා. ඒ කියන්නේ කළු ගල් ගත්තොත් කළු ගලකට වඩා වානේ ගත්තොත් වානෙට වඩා යකඩ යකඩ වුණත් අපි පීරක් අරගෙන හයියෙන් කොහොම ගහනකොට යකඩනම් හුඹුළු ගැලවෙනවනේ. යකඩයක් අරගෙන යකඩට මෙහෙම අපි පීර අරගෙන මෙහෙම මෙහෙම ගහනකොට යකඩෙන් පොඩි 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 නිකන් රේණු රේණු වගේ ගැලවි ගැලවි යනවා. නමුත් කඟ වේන අඟ පැහැදිලිවම වානෙට වඩා හයියයි. ඒ කියන්නේ යකඩ වලට වඩා හයියයි. ගල් වලට වඩා නම් කොහොමදත් හයියයි. මැණික් වලට වඩා හයියයි. අම දන්නේ නැහැ. මොකද වියමන්ති මේකයි දෙක අතරේ කොහොමද කියන්නම් මට තව අවබෝධයක් නැහැ. ඒක කරලා බලන්න ඕනේ. මට හිතෙනවා වියමන්ති වලට වඩා මේක හයියයි කියලා මට හිතෙනවා පුතා. හිතෙන්න දෙයක් නැහැ. බලන්න ඔබට පේනවා ඇති ඒක එහෙම තමයි කියලා. මේක තමයි ලංකා ඉතිහාසයේ මම ඒ කියන්නේ මං කියන්නේ මගේ නම රන් අකුරෙන් නෙමෙයි රත්තරන් අකුරෙන් ලියවෙන්නේ කියන්නේ. හරි ලංකා ඉතිහාසයේ කඟ වේන අඟක් පීරි ගාලා පෙන් විද්‍යුත් මාධ්‍යයක පෙන්නපු පළවෙනි අවස්ථාව. හැබැයි දැන් මේ කඟ වේනගේ දසම මාත්‍රයක්වත් මං ගාව නැහැ. ඒක එක්තරා තැනකින් මට ලැබුණේ ඒ කියන්නේ ලැබිච්ච විදිය ඉස්සර තිබුණලුනේ ක්‍රමයන්. ඔය පරණ ක්‍රම මේක හරි වැදගත් දෙයක් මම ඒක නිකන් යන්තම් කියන්න. ඉස්සර තිබිලා තිනවා පුතා සිද්ද විද්‍යාදරයෙන්ගෙන් බෙහෙත් හොයාගන්න කමයක්. ඒක දැනටත් භාවිතා වෙනවා. අපේ වෙද මහත්තයෙක් ඕක කරලා තිනවනේ. ඒ වෙද මහත්තයාගේ නෝනා හම්බුනහම මට කියනවා ආමුදුරුවනේ මේ ඒ වෙද මහත්තයා සමහර දවස්වලට අමුතුවෙන් ලෑස්ති වෙනවා. ලෑස්තිලා කියනවලු අද මේ කෑම හදන්න ඕනේ. අද මේ දේවල් කරන්න ඕනේ කියලා එයා උදේට හදලා ලෑස්තිලා ඉනවලු. එතකොට සුදු පාට ඇඳුමක් අඳගත්තු මිනිස්සෙක් එනවලු. කිසිම කතාවක් නැල්ලු. ඇවිල්ලා වෙද මහත්තයා මොනවද උදයක් දෙනවලු. දුන්නහම වෙද මහත්තයාට කෑම දෙනවලු. දුන්නහම එයා කතා කරන්න තු යනවලු. ඉස්සර අපේ පාරම්පරික ක්‍රමයේ තිබිලා තියෙනවා. ඔබ ඉතින් ඔබ මගෙන්ම අහනවා මිස වෙන ජීවිතය අහන්න කෙනෙක් අහුවෙන්නේ නැහැ. සිද්ද විද්‍යාදරයෙන්ගේ නැත්නම් වෙනත් ලෝකවල අයගෙන් බෙහෙත් ගෙන්න ගන්න ක්‍රමයක්. ඒක මන්ත්‍ර වලින් කරලා ඉවරලා ආරාධනා කරනවා මට මේ බෙහෙත් ඕනේ කියලා. ඒත් යාළට මේ පණිවිඩය ගිහිල්ලා යාළගේ ලෝකේ ඒ තියෙන සමාන්තර ලෝක තියෙනවා. ਉਹ අතින් කවදා හරි තේරුම් ගනීවි. අවුරුදු 20කින් හරි 30කින් හරි. ඒ සමාන්තර ලෝක වල ජීවත් වෙන අයට පණිවිඩය වන්න ක්‍රම තියෙනවා. ඒ දැන් අපේ රටේ කංග වේ නම් වඳ වුණාට ඒ ලෝක වල තාම ඒ ජීවත් වෙනවා. ඒත් ඒගොල්ලන් ගෙනල්ලා දෙනවා. මේ තාක්ෂණේ මොනවද පුතා අපි දන්නේ? තාක්ෂණේ ඔයයි මායි මොනවද දන්නේ? අපි මේ ලෝකේ එක මෝඩ වැඩක් කරනවා. ඒ මෝඩ වැඩේ තමයි සියල්ල විද්‍යාවෙන් ඔප්පු කරනවා. ඔප්පු කරන්න හදනවා. අපි කරන්න ඕනේ දේ නෙමෙයි රමේෂ්. අපි කරන්න ඕනේ විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑයි කියන දේ අපි හොයන්න ඕනේ. දැන් අපේ උන් කරන්නේ හැමදේම විද්‍යාවෙන් ඔප්පු කරන්න හදන එක. ඒතර අපි හොයන්න ඕනේ මොකනේ? අපි හොයන්න ඕනේ විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑයි කියන ඒවා තියෙනවානේ. ආන් ඒව මොනවද? නිවන, ආදරය, අතීන්ද්‍රිය ඥානය, ඒව විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑනේ. පුනර්භවය, පුනරුප්පාදිය, හරි? ඒතර ගන්ධබ්බය එය විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන්ද? බෑ. අපි හොයන්න ඕනේ විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි දේවල්. කඟ වේන කියන එක විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් ගන්න නෙමෙයි. උන් කියන්නේ මේක නෑ. හරි. ඒ නෑ විද්‍යාවෙන්නේ. ඔව්. ඒ විද්‍යාවෙන්. ඒ නිසා දැන් මේ දැන් විද්‍යාවෙන් කියන දේවල් ඔක්කොම පිළිගන්නවත් බෑනේ. ඔව්. පැහැදිලිවම අද එකක් කියනවා හිත තව එකක් කියනවා. නැත්නම් දැන් ඉදා දැන් ඔය කියන්නේ පෘථුවිය ඇතුලේ තවත් ජල ගෝලයක් තියෙනවා කියලා.
සාගරයක් තියෙනවා. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා නේද? එතකොට ලාවා තියෙන්නේ කොහෙද කියලා? ලාවා තියෙනවා නැතුව නේද ලාවුඩ් වෙනවනේ. ඒක තියෙන්නේ ඊට උඩින්ද ඊට යටින්ද? ඉතින් එතකොට සමහරක් විට ඔය ජල මූලාශ්‍රයක් තියෙනවා නම් පෘථිවිය අභ්‍යන්තරයේ ඕකේ ජීවීන් ඉන්න පුළුවන්. ඔව්. අපට වාත ඔක්සිජන් වුණාට සමහරට ඒගොල්ලන්ට ඔක්සිජන් ඕනේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා විද්‍යාවේ මොනවද හොයාගෙන තියෙන්නේ? ඒ නිසා මේ කඟවේ ළඟ කියලා කියන එක මහා විශ්මිත විශ්වකර්ම විශ්වීය අද්භූත මහානුභාව සම්පන්න දෙයක්. ඒ නිසා උඹලා දැකලා නැත්නම් කඟවේ ළඟ උඹ බලාගෙන ඉන්න සුමනවංශ හාමුදුරු කඟවේ ළඟ නම කවුරුනේ මේ නිකන් 100% ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ නැහැ අපිට නිකන් කොහෙන්ද ලැබුණේ මොන වගේ දේ තැනකින්ද ලැබුණේ කියන්නේ නෑ නෑ ඒක කියන්නේ ඒ මොකටද ඒ නෑ නෑ මේ මේ ගැන හරි يعني අදහස ගොඩක් අය කියන්නේ මනක් ඔය කංග වේන සහ මකරා මම දැන් මේ බලන්නේ උන්ට එපා නම් ඉතින් නොගෙන ඉඳි බල දැන් විශ්වාසෙ උන්නේ තෙල් ගන්නේ ඔව් විශ්වාසෙ උන්ට බලා ගන්න තමයි ඔය දැම්මේ ඔය විශ්වාස නැති උන් නෑ නෑ මම ඒක අහන්න බෑ බෝවන්ස් කියන්නේ ඔය පාටක පැත්තෙන්නේ ඉතින් මට කියන දේත් ඒක තමයි පුතා ඔව් විශ්වාසෙකින්නේ තෙල් ගන්නේ විශ්වාස නැති උන් තෙල් ගන්නේ ඕක දැන් ඔහොම කිව්වහම කියයි හාමුදුරුවෝ ඕක නියන යන්තංගෑවේ නියන උඩ නැග්ගෙන ඒ කියන්න නම් බැරි ඉතින් ඒ ඉඳන් නෑ නෑ අවශ්‍ය ප්‍රමාණය දන්න ගුවන්සනේ ඒක දැන් ඉතින් මං ළඟ විශ්වාසය තියෙන කෙනෙක් ගණීවි ඒ විශ්වාසය තියෙන උන්ට දැක බලා ගන්න පින තියෙන්න එපා දැන් ඔය අපෙන් තෙල ගන්න මිනිස්සුන්ට කංග වේ නැඟා කිව්වහම මුන් දන්නේත් නෑනේ ඒ මගේ මාව විශ්වාස කරපු උන්ට දැක ගන්න තමයි මං ওই වීඩියෝ එක දැම්මේ ඉතින් එහාට ආය අනිත් උන්ට දාලා වැඩක් නෑ ඉතින් එතකොට දැන් කංග වේ නැඟ කියන්නේ ඔන්න ඔහොම දෙයක් ඔතකට වඩ ප්‍රශ්නයක් ඉන්නේ නැද කංග වේ නැඟක් අඳුරගන්නේ කොහොමද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා කංග වේ නැඟක් අපි අඳුරගන්නේ කොහොමද කංග වේ නැඟක් අපි දැන් කංග වේ නැඟේ දැන් මං හිතන වීඩියෝ එක ඔක්කොම දැක්කා ඔය තමයි zoom කරලා ඔයාලට පැහැදිලිව දකින්න ලැබුණු දේ අදලත් මම බය නැතුව කියනවා සහ ඒක ප්‍රත්‍යක්ෂයෙන්ම කියනවා විද්‍යුත් නාලිකාව කංග වේ නැඟක් මේ විදිහට සකස් කළා වීඩියෝ එකක් කරපු විද්‍යුත් ඉතිහාසයේම පළවෙනි අවස්ථාව විශ්වකර්ම තමයි කියන එක මම පැහැදිලිව කියනවා ඒ වගේම මේකේ ශක්ති මට්ටම නැත්තම් මේ කොච්චර ශක්තිමත්ද කියන එක පිළිබඳ අවබෝධයක් පාඨක ඔබට මේකෙන් දකින්න පුළුවන් කියලා. ඒතර බ්‍රහ්මදුරු ළඟ දැන් මේ වෙනකොට නෑ ඒක. දැන් දසම මාත්‍රයක්වත් නෑ පුතා. ඒක තවම කව කියන්නේ මේක. ඒකෙන් ඒ බේතර ගත්ත ඉවරයි කියලායි. ආ ඒ කියන්නේ ඒ ප්‍රමාණයම ඔය පේන ප්‍රමාණයම බෙහෙත් එකේ දේ. ඒකෙන් ඒක ආය අහන්න යන්න එපා. දැන් ඉතුරු තියෙනවද? ඉතින් වැඩක් නෑනේ ඒක. හරි. තව මාස 8යි 9යි නේ. ආ ආ. ඔය 30 දෙන්නේ. එහෙන් අරගනින්න ඊට පස්සේ ගඟ වේ නඟ ඉතින් ආය අහන්නත් එපා හංගු වෙනවා ඉල්ලන් එන්නත් එපා ආ තේරෙන්නේ නැහැ කිව්වම දෙන්නෙත් නැහැ ඉතින් ඒක ඉවරයි ඒක දැන් ඉවරයි දැන් ඕක දැන් ඔච්චරයි අදින සාමාන්‍යයෙන් මේ කියන්නේ අපිට ග්‍රහණය නොවන ගෝචර නොවන ක්‍රමයකින්ද ලැබුණේ කියන එකවත් අපිට කියන්න පුළුවන් එහෙමවත් කියන්න බෑ එතකොට වල වැරදි ප්‍රතිරූපයක් ගොඩනගනවානේ වැරදි ආකල්ප ඇති කරනවානේ පුතා මිනිස්සෙක් සමහර දේවල් පිළිබඳව කඟ වෙන කියලා සතික ඉඳලා තියෙනවා අයියෝ ඉතින් නැත්තම් ගංග කොහෙන්ද නෑ නෑ ඔබන්සර් කිව්වා වගේ වෙන මොකක් හෝ සමාන්තර ලෝකයකින් නෑ නෑ සමාන්තර ලෝකේ හරි මෙහි හරි කඟ වෙන කියන හතා ඉඳලා තියෙනවා ආ නැත්තම් කඟ වෙනමස් කියලා දාන්න දෙයක් නෑනේ ඉතින් එතකොට මේ සමහර දේවල් ලෝකේ ඔප්පු කරන්න ගියාම දැන් ඔයාව කඟ වෙනන් කියන එක ඔප්පු කරන්න කියලා දැන් මේ කියන්නම් කඟ වෙනන් අඳුර ගන්න හැටි දැන් ඔයා මට කියනවා හරි හාඳුර ඔප්පු කරලා පෙන්නන්න ඔප්පු කරලා පෙන්වන්න කියලා කිව්වහම දැන් මට කරන්න වෙන්නේ කංග වේඟ පුච්චන්න ඕනේ අලු කරන්න ඕනේ දැන් කරන්න එපේ මං ඔයාගේ අභියෝගේ බාරගත්ත කියන්නකො හරිද මං ඔයාගේ දැන් මිනිස්සු කියන්න පුළුවන් හාමුදුරු පුළුවන් අභියෝගේ බාර ගන්න ඇත්තටම මං එක එක මිනිස්සුන්ගේ අභියෝග බාර ගන්නෑ මිනිස්සු ඒ සුමනවංශ බයයි මං බයයි ඉවරයිනේ එතනින් එහාට කතාව නැහැ සුමනවංශකාව කංග වේඟක් නැහැ අදින් නැහැ ඊට වඩා මං කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙම මේ දෙන්න කංග වේඟ නෙමෙයි දාලා කිව්වා මං කියන්නේ නැහැ හරි ඔව් දුමුකේ ඔයා තෙල් ගන්න නේද? මෙච්චරයි. මට මම පුතා මේ පිරුණු කඩේ දියලා සැරේ කියනවානේ. මේ ප්‍රත්‍යක්ෂ ඥා ප්‍රත්‍යක්ෂ කරගත්තාම දෙයක් අපිට ඒකයි ඔප්පු කර යන්න දෙයක් නෑ. නමුත් සමහරට පොඩ්ඩක් මිනිස්සුන්ට කියන්න. දැන් ওই භික්ෂුන් වහන්සේලා ඒක රහතන් වහන්සේලා පොඩි පෙළහැර පෑවයි කියන්නේ. එහෙනම් පොඩි පොඩි දේවල් කරන්න පුළුවන්. නමුත් ඒවා මේ ලෝකයාට ඔප්පු කරන්න දේවල් නෙවෙයි. ඒක මිනිහෙක් කියනවා නම් මේක බොරුවක් නම් මම කියනවා බොරු. ඒක ඇත්තයි කිව්වා කියලා මේ හැකුත් නෑ ඒක බොරුයි කිව්වා කියලා මටදී පාඩුවකුත් නැහනේ. යා ඒම යන්න එපා දෙන්නේ පුතා මම මේ වාට නෙමෙයි කියන්නේ මේ සරව සමාජෙම කියන්නේ. දැන් ඔයා මට කියනවා හරි මං හාමුදුරන්ට අභියෝග කරනවා මේක පෙන්නලා ඔප්පු කරලා පෙන්න. දැන් මම මොකද කරන්නේ? මේ ඉතුරු වෙලා තිබෙච්ච ටික නැවත පුච්චලා අලු කරලා පෙන්වන්න එපා. එතකොට දැන් ඔයා කියන්නේ සාදු සාදු හාමුදුරනේ අද මගේ ඇස් දෙකට දැක්කා.
ඔයාගේ ඇන්තකට පෙන්නනවා අර කඟවේ නඟම ඉවරයි ඉතුරු කෑල්ල සුට්ට ඉතුරුුණා ඒක ඇතිවරෙනවා. මම එක් පුද්ගලයක විශ්වාසය ඇති කරවන්ඩ හරි සමහටක් අර කරන දේ මුළු තව බොහෝ පිරිසගේ අයහපතර හේතුවෙන්න පුළුව ඒවක දවල් වෙන්න පුළුවන්න වර කෙනෙක් කියනවා හරි ඔයා මට ඇත්තර මාදරයද කියල මට උප්පු කරල පෙන්න්න දැ ඔයා ගැල්ල දෙහන ගැල්ලම එකනවට ඇත්තර මාද උප්පු කරන්න යකින හරිමං කොමද කරන්න ඕන යකින ඔයා ඉඩම් මට ලියන් කාරක මට දෙන් දෙනන ඔයා මූඩි දුන්නත් දන්න ඒ උන්නේ ඒව කරන්න ගිහාම් පුතා නැති ප්‍රශ්න ඇති වෙනවා තමට තමන් ගම්ම තාත්ත පුව තමන් නැති වෙන්න පුළුව හම ඒක වාන එතන බැල්ල ගෝ දෙන මිනිහ පහු දවද ඒක ඉඩමලිකට පස වෙන මිනි හටු දෙපල්ල ඒව කරන්න යන්න එපා පුතා ලෝක දේව ලොප්පු කරන්න යන්න එපා කිසි කෙනකුට යා කියන්න ඕන මොකද තමුසට මා විශ්වාස කරන තමුස මාත්තකින්නවා තමුසට විශ්වාසති කරන්න කියලා පපු පල්ල පෙන්න්නයි තමසගේ නම මගේ අතේ ටැටූ ගහන්ඩයි ඒව කරන්න යන්න එපා කරලත් දන්න ඒව ඕන්නෑ ඒව පුතා මෝඩ අදහස් මෝඩ ඒව ග්‍රාම්්‍ය ලෝකයේ කරපු දේවල් බුදුරජාණන් වහන්සේ බුද්ධත්තය කියව සමාර්තයන් වලහ බුදුහරුක මෙට මම ගැන විශවාසයක් තිරෙන ම ලෝතුරා බුදුනගල මේකින්ද පිළිගන්න එකතනකර බොඩ යමාමහ පෙහැර පෑව දෙතැනක එච්චරනේ යෝග අපිත් යමාමා පෙහැට පාණ්ඩුවන්න ජමාමහ පෙරහැර පානවා පෙර නෙවෙයි එහෙම හැම ඌමනාතනකදීම් පුතා පෙළහැර පාන යන්න නෑ නිසාස්තර නිසාම කඟවේන ගැන අහපුදේ මිටා වීඩි කරයන්න නැති කියන්න හඟවේන හඳුර ගන්න පුළුවන් ක්‍රම කීපයක් පිළිබල පලනක තමයි රමේෂ් මේකත් කෙනෙ බොරු කියන්න පුළුවතින් පුරුණම් එක චර අදාරන සහ පහගුරු කැන මේ සමාජ තුළ තව තියෙනවද නෑ තියෙන පුදා තියෙන අඳුර ගණඩ බෑන එක දන්න නෑ ඉස්සර මහනුවර යුගයට එයා යුගයේදී රජතුරු මෙහෙන්ද ගත්ත නැත්තම් පිට ඉන්දයාාවෙන් ඔය ගන්න ගත් නෑ නෑන අපේ තිබිචරම්ම ඒගොල්ලන් ඔය පරණ වෛද්‍යවරු තමන්ගේ මේ පිහිය මිටට හදා ගහලත්න සඟවේන කැල්ලා අං කැල්ලා මන්දන්න එක්තර වෛද්‍යරයගේ එයා පිටට ඉන්දියා පිටට ගිය වෙලාවක තියාගේ හැරමිටියේ බස්තනය සඟවේනම් කැල්ලක් ගහන්තමයි ලංඟට ඉල්ලතිය සුද්දෙක උමනාවට අගිහිතන ලඩක් සම්බන්ධ කටයුතු එයා ගී වෙලා සඟවේනම් කැල්ලක් දැකලා එයා ඒ සඟවේ නං කැල්ල මේ තමන්ගේ හෙප්පුේ ගහන තම එල්ලති නැතන්ගේන්න තහන කාලෙත් නිසා ඒම ගෙනපු ලංකායි බහෝතියන එහම තියෙන කෙනෙකුට අඳුන ගන්න මං කියා දෙන්න කඟවේනඟ අඳුර ගන්න හැට පල්ලේ කඟවේනඟ පුච්චන්ඩුව යා හිතනවනම් පුච්චනක ලේසි කියලා පුතා කඟවේනඟ පිච්චෙන්න විනාඩි 40ක් විතරවාගේ ගින්දරට අල්ලන් ඉන්නකොට ගෑස් එක පත්තු කළ වෙලා අල්ලාගෙනට චූටත් දුමන් ලගින්න පටන්ග අවම වසයෙන් විනාඩි තියනම් පයින්ඩුව එතකං දස්සමයක්වත් හෙල්ලෙන්න හැරි ඒ අල්ලගෙනන්නකට ඔන්න පොඩ්ඩක් චූට දුමක්කිනවේ දුම එනකොට හඳුන් කුඩා පත්තු කරගන්න පත්තු කරන්න දෙක එකට හොම තියාගන්න ඔය ති පොතේ තිබ කියෙන මොක ම අල්ලගත්ත කරමින් ප්‍රති හුලන් අතර ප්‍රතිවුරු දිසාවට යනවා කියන කියන්නේ එතකොට මෙන්න මෙහිම අල්ලගත්ත හම හඳුන් කූර දුම මේ පැත්ත දෙෙනවනම් මෙයාගේ දුම මේ පැත්තර යනවා දෙන්නගේ දුම එකට හම්බන්ධෙනවා හඳුන් කුරදුව මෙහෙටන මේදුවත් මෙහෙරන යන්න ඕන මේ දෙන්නගේ වෙන්න එකට එකතු වෙන එක ගැන හුළඟට ප්‍රතිවරුද්ධ පැත්තරට ප්‍රතිවරුද්ධ දිසාවට තමයි හැම්බිලේ මෙයාගේ ඒ රසායනික සංයුතිය වැඩ කරන පලන එක ඉළඟට පීදිච්ච නැති කෙහෙල් ගහක් එකන පීදිච්ච ඇති කියලා ගැන සාම කෙහෙල් කනක් හැදුච්චේ නැති කෙහෙල් ගහක හරියට පෙත්තර කපනවා කපල්ලා කඟවේන එකකුඩින් තියෙනවා කියලි වෙල්ලා උඩින් ගැට ගැහපුහාම කඟවේන අඟ තියෙන තාකල් ල බොඩේ උඩට ඇදෙන නෑ ඒක හිර වෙලා තිනාඒ ගත්තර පස බරබරස් කර ට උඩුෙනවා දෙවනි තුන්ගනික මේ බත් මුට්ටියක් ලිපේ තියල වෙල්ලා ඒකුඩින් නෑමිලිය තියෙන නෑමිලි උඩින් කඟවේ නං කෑල තිබ්බාම යටින් ගින්දරදාපු හම කඟවේ නඟ තියෙන බත් මුට්ටි ඉදෙන්නේ නෑ ඉදෙනවා ඇට හුණාවී දන මැද අමුයි කොච්චර ගින්දර දැමත් මැද අමුයි උඹාට අයි රස්නය මංගේ මේ කලිවු කාලි කියෙන මේ කල්යුග කාලතා බිහිසු බිහිසුණු කාලය අපට මේ ශක්තිවලින් තමයි බේරණපුල එකමදේ අමත කරන්න එපා මෙහෙම වෙලා 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 වෛරසයක් හැදෙන පුළුවන් වෛරසය නිර්මාණය වෙන පුළුව වෙන්න බැරින්න ඔද මේක සවබාදහම දැම ිකන් ඇම්පරලිලා මෙහෙම නිකම් මිරි කරන්න ගන්න එතකොට මේ සමහර වෛරස
කොරන වයිරස වුණත් එන්න පුළුවන්. මේක විකෘති වෙන මේ පරිසර පාරිසික පදතියත්ක විකෘති වෙලා අපට නව වෛරසයක් විදිහට සමහරක්කට ඉදිරි කාලෙදි මුහුණ දෙන්නත් බැරිකමන්න ඒ ඔක්කෝගේම බේරෙන්ට තමා දෙයි හාමුදුරුවනේ මේ තෙල් වර්ග නිර්මාණය කරලා තියෙන්නේ. මමනම් බයිනෑ අම දන්නවා සුවර් 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 මයි මේ බඩු එකන්නේ මේ වැම් මැරෙන් නැතු ජී මැරෙන් එකනවත්තන්න බෑ ආවසිවර නංගවිල මැරෙන මතාව නමුත් පුතා ලෙඩකින් මැරෙන් නැතු ජීවත්වෙන්න්න මේකින් පුළුවබ ම හොදා කාරම දන්න මේක තරන්න ඉතුර තිලුත් ඔක්කම ජීවනන්දන සුපිරි බොන්්ඩම බොන්්ඩ දෙන්න පුළුවන් බිදු බිදු ති රාතරගනි බොඩ දෙන රජ බොඩ දෙනවන සුරේකට දාගන්න පුළුවන්නම් මේක අංක එක නොම්බර එක හරි ඒ එච්චරයි. එතකොට දැන් දෙයක් කියකිවද තුනක හුලන් අත යි කෙසෙල් මුට්ටිය කෙසෙල් ගැස ඊලං කාරණාවතම පුතා මේක අතට අරගෙන අත මිටමුලවට කඩිගුලකට අත තියෙනවා ඉබ්බහම කඩියෝ ටිට්ටි කියලා පයිනෝ උඹ පොඩි සද්දයක් කියෙනවා කරලා බලන්නකෝ වෙන ගත්තින කෙනෙ උගරිකන් ටික් කිය සදයක් මොකක් දුන්දාන මන් දන්න උගේ සද්ද කියන ටික් ටිට්ටි කියල සද්ධයක් තියෙන සද්ධ දාල නිකු එ පයිනෝ හොම හොම මන්දක මට මගේ ප්‍රත්්‍යයක්ක්ෂේ මට ඒටමට කියන්න තේරෙන්න හමුදුර ප්‍රත්්‍යක්ෂ කර ගත්තා ත්ත කඟමෙන කියල දැනගන්න මිනිහකට මේ කඟමෙන කියල හෙ බැන කඟමෙන කඳර ගන්නඩන කමටි කොක්ම කර බන්න එම අතරග හොම කඩිගුලට තිබහම කඩියන්ගේ නිකං ටිට්ටි කියෙන් හදයක් කෙනවා එම කියලා උන්නිකම් මෙ පස්සට මෙම ඔහම හොම විසි වෙනවා සමහරුන්න අසති යනවා මෙහෙම මේ කොටසා මෙම ටිටිටිටි කියලා හැෙන කරපු නැතිව ටිකුත්තියන අනික තමයි කියන සර්පයකට පොන්න පුගම සර්පය පෙන ආපසර කරනවා කියෙන නයාට එක නම්මං කරලන කළේ නෑ ඇතරව ආය කියනවා ගොඩත්නම මතක නෑ ආය කතාවත් තියෙනවා මේ අයකත් හරි මී ඉටිකක් අරගෙන මී ඉටිටික උුණු කරලා ඉවරලා වක්කරනම කඟවේ නඟට හොම වක්කරපුහාම දැන් ඕනම දෙයක් අල්ලගන්නව නරකට මෙයා අල්ල ගන්න මෙහෙම වැැක්කෙරූහාම මෙහම ගසපුහම කරවෙලා වැටිනවා ඒත්ම ඊටි තට්ටු ජාපි අතකට වැන්න මොන පොඩ අල්ලන්නනේ එහම අල්ලන්න මේකට මෙහම මීටික වක්කරලි වෙල්ල හම වක්කරපුහම වක්කලා නිවුණට පස මෙහම ගසපුහම කරවෙලා විසි ඔයටක ඔයිටිකින් හරිනම් ඔයිට වඩා ති කඟවේනක බලන්න දෙන්න ඔයිටිකින් හරනම් හරිට හරි කඟවේනඟ ඒ කඟවේනඟ තමයි අපි යොදන්නේ මේ තෙල්ල ඒක අය පුතා කතා දෙගන්න ඒ කාන්ත වසයෙන්ම ඕක තමයි නියම තෙල එනිසා කඟවේන අඟ මිස්්‍ර වෙච්ච තෙල් ටිකක් තමන්ගේ ඇඟට පත්තියන් කරගන්න පුළුවන්නම් මේ ලංකා ඉනිහෙකුට ඒකා තරම් වාසනාවන්තය තවත් නෑ. නිසා 2025 ජනවාරි මාසනකම් මේ තෙල් ටික දෙනවා පහතිංගන නම්බරවලට කතා කරලා දිනවෙන් කරගන්න පුළුවන් කාලයවෙන් කරගන්න පුළුවන් ඒ කරගන එන්න පුළුවන් ගුණහන්ඩ යන්න එපා කිසිම හේතුවක් ඉන්නම ඔබට නැවතත් කියෙන පන්සරට විල්ල හන්ඩ එපා මේ තෙලේ ගුණමුණුවද කියල එක බොරුවට ආවා තමන්ට විශවාසන ගත්ත කිය ආවට පස්සේ තමන්ට සැකයක් ඇතිවෙනන මේ හරියන එක නෑවගේ කියලා ඉතින් බලයහත්කාරගමන්න තමන්ට ආම යන්න පුළුවන් මෙතරනම් වෙන්න බොරුවක් කියල හිත හිතෙනවන යන්න පුළුවන් ඊට වඩා දෙයක් කරන්න එපා ඒනිසා දරුවනේ ඔන්න ජීවානන්ද තෙලගෙනම කෙටියෙන් කිව්වා ඊළඟට මන් තව පොඩි දෙයක් ගැන ඊළඟ තෙල්ලෙ ගැන කියන්න සංජීවට කාලය තියෙනවත් විනාඩි 10ක් 15ක් විනාඩි 5ක් තියෙන හරි එනම් මන් තව පුංචි තෙලක් ගැන කියලා කියන්න ඒකෙ තෙල් වට උන ලියාගන්න හරි ගටිකාර බ්‍රහ්මරාජ තෙල සයිලේ විවිධ ගුරුකුලවල විවිධ නම් වලින් තියෙන පුළුවන් ගණන් ගන්නවද නැහැ බේ හරි හරි මං ගලගා සවෙන්දරා මුල් ඉරිවේරිය මුල් ඉරමුසු කලාඳුරු වල කුප්පමේනිය කරල් සැබෝ අදුරුතලා මුල් දදකීරිය දේඳුරු වල ආතවාරිය රම්මානිස්ස රන්වන් වේලා කටුකරඬු වැල්බැබිල සිරිවැඩි බැබිල වං ඇපල රසකින්ද කොහොඹ මුල් රත්කෙහෙල්ලල ගොඩමානෙල් කීකිරිඳිය මුගුණුවැන්න පුස්වැන්න විලඳවැන්න මකුණුවැන්න මානුග ඇත්නුග යකවනස්ස යක්බේරිය යකිනාරා කිය හරිහරි කොහොමද ගැන්නේ හිතෙන්ද තියයි කුඩු මිරිස කුඹුරු ගරිඳ මහවෙල්ලංගිරිය නිල්ලැවරිය වැල්කෙප්පිටිය මුල් මීමුල් සස්සඳ මුල් අංකෙන්ද මුල් කළුවත්තන මුල් කෝවක්කාල තුඹකරවිලාල උදුපියලිය අඩහැර පිනිහිරිය මුල් පඹුරු මුල් වැටගේ මුල් කොහඹ මුල් නිකමුල් රත්නිටුල් මුල් එළනිටුල් මුල් එලවලින්ද මුල් වැල්කහඹිලිය මුල්
වැල්ගෝන් කැකිරිමුල් නියඳ අල කියද සොටිලමුල් ගම්මිරිස්මුල් වදකහ නැති මේ කවදර කෙනෙක් හිදු හිදොත් පුතා උන්ට මේක දීර තියන්න පේ අවදහරි තවසක මේ විශ්වකර්ම නාලිකා බලපු මිනිහෙක් මේක හින්දොත් මේ මිහට මේක තියන්න පේ ම මේ සමාජ දැනුමන සමාජගත කරන්න තොටිල කිවන පනස්සයි තොටි පනස් සත ගම්මිරිස් පනස්සට වදකහ පනස් නමේ අමුකහ හැට හරංකහ හැට එක අමු ඉගුරු විෂ්ණුක්‍රාන්ති දෙහිමුල් දොඩම්මුල් නාරම්මුල් රණවරාමුල් සනිිනායම්මුල් අමුක්කරා මුල් දළුක්මුල් ඉද්දමුල් කරමුල් ගැටතෝඩමුල් කාමරංගමුල් පාවට්ටමුල් බෙලිමුල් මලබුලත් නැටි එරබදුමුල් එලවින් තඹුරුමුල් ඉගුරු පියලි කුකුරුමුවන් හාම් පිල අසු එකයි හරණ මේකට තෙල් තලතෙල් මීතෙල් එළඟිතෙල් කොහොඹතෙල් අසූ පහයි කල්කේ ලියාගන්න කළුදුරු සූදුරු අසමෝදකං පිප්පිලි සාධික්කා අනුවය රිදීදුත්තං කරාමු නැටි වසාවාසි පෙරුංකායන් ගලිස් සිටි පල්මානික්කං ඉද්දමුල් සීනක්කාරං වැල්මි සුවඳකොට්ටං කොත්තමල්ලි වළඟසාල් සතකුප්ප දේවදාර වාල් මොළඟු රංහිරියල් සාමාන්‍ය අනිත්හිරියල් එක කියන්නේ මේ ගල්හිරියල් හොඳේ රංහිරියල් ගල්හිරියල් දෙක මනෝසීල කටුකරෝසන කේලින්ද පොතු එතකොට එකසිය දහයයි සි දාය එකසිය කොළහා පුස්කර එකසි දුලා එල මරින්දු එකසි දහතුන ගෞරි පාසනං එකසිය දා හතර ක්‍රිමි සස්තෘූ ඒ ලංකා කවුදින්න එකසි දා හතර බේතකතු කරන්නක තෙලක්තියන් කියනවා සරුව ලෝකයම වසඟ වෙයි සිතූ පැතුූ වස්තු ලැබෙයි ශ්‍රියාව වැඩෙයි දේවතාවූ වසඟ වෙයි උන් හිමි වස්තු දෙයි ඒකැන් නිදන් දෙනවා හරි අපි නිදා කරන්න මුත් අපි නිදන් වගේ තම පහල්ලා තියන්නේ ඒකැන්න හිතූ දෙයක් අපට කරන්න පුළුව ආවිෂ වඩි ශ්‍රියාවඩි හාරදාස් හාරසීයක් අංගන් සූනියන් නොවේ දෙවියන්ගෙන් දොස් නොවේ දෙවියන්ගෙන් වස් නොවේ යුක්තිය දෙනයි පෘෂ්ටි වඩි ඒකැන මහත්වෙනවා කාන්තිය ලැබේ ජනප්‍රසාති ලැබේ රාජකරුණා ලැබේ ධාන්‍ය වැඩේ දිවංගලංගු දිවේ ගාණ්ඩ සිව් සැර සිල්පයක් ධාරණය වෙයි ඉසගානු රෝග නසී ඔළුව ගෑයොත් ලුණු ඇඹුල් අතහැර භාවිතා කරනවා නම් කරන එකන්නේ බොනවනල් ලුණු ඇඹුල් නැතුව බන්න කිල්ලට අසු නොකරනු මෙකී නොකී මහත් ගුණ ඇති ගටීකාර බ්‍රහ්මරාජ තෛරයයි අප හමුදුර කොහොමද දැන් මේක කිල්ලට අහු නොකරගන්න ඒක ඉතින් අපි දැනගන්නන්න පුතා මේවා අරගෙන මේ මලගෙවලට යන්න එපා කියන්නේ කියන්නේ බිව්වොත් බොන කෙනා මාස 3-4ක් මස් මාළු කන්න එපා මාස 3-4ක් කොටහළු ගෙවල යන්න එපා මාස 3-4ක් මේ දරුව ලැබිච්ච තැන් වලට යන්න එපා ඒවා මිනිස්සු දන්නවනේ කලින් තෙල් ගත්තායි හොඳටම දන්නවා ඒ තැන් වලට යන්න නතු උපරෙස්සම් වෙනවා එතකොට ඔන්න ගටීකාර බ්‍රහ්මරාජ තෙලයි මහා ජීවානන් තෙලයි කියන දුෂ්කරම අමාරුම තෙල් වර්ග දෙක දැන කිව්වා තෙල්වරක දෙකයි තව තෙල්වරක දෙකක් තියෙනවා ඒක තමයි නාරනන්දන නම් විෂ්ණුරාජ තෛලයයි අනිත් තෙල් එක තමයි මහා ශ්‍රියාකාන්තා බන්ධන තෙල ශ්‍රියාකාන්තාව බැඳෙනවා පුතා මේ තෙලට හරි ඒ තෙල් දෙක තමයි ඊළඟ තෙල් දෙක විලා විවරයි ඊළඟ වීඩියෝ එකෙදි කියලා මේ තෙල් ඔක්කොම දැන් ගන්න පුළුවන් හරි දැන් කියයි ඔන්න දැන් තෙල් බිස්නස් එක හරි තෙල් බිස්නස් කරනවා පන්සල හදනවා තෙල් බිස්නස් කරනවා පන්සල හදනවා 2024 දින නවත්තනවා නවත්තලා උඹලට අවස්ථාව දෙනවා උඹලා සතු සියලු තෙල් වර්ග මිනිසුනේ වීහල් ඉන්නනේ ගුරුනාන්සේ ඇඳුරන සුමන වංශ ශාස්ත්‍රයට සමු දෙනවා තෙල් වලට සමු දෙනවා ඉන්පසු ඔය ඇත්තන්න පුළුවන් කෝගන යන එක්කෙනෙක් මයෙන් අහනවා ඇත්තරම ඔහොම තෙල් දුන්නහම අපට දෙන්න ඉතුරු වෙයිද ඔහොම තෙල් දුන්නහම මිනිස්සුන්ට අපට දෙන්න ඉතුරු වෙයිද මේ මිනිස්සු හිතන්නේ ලංකාවේ 1,65,00,000 මගෙන් තෙල රංගි ඉල්ලයි කියන්නේ. එහෙම නෑ මේවා ගණන් නෙ ළමයා. මේවා හරි මිලයි. ඉතින් මේ මිල නිසා මිනිස්සු කීප දෙනා තෙල් වර ගන්න. ඒ ගන්න ඉතින් පින තින මිනිස්සු. ඒක බය වෙන්න එපා. එහෙම මුළු ලංකාවේ මිනිස්සු මගෙන් එන තෙල් අරගෙන නෑ. ඔය කීප දෙනා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ මිනිස්සු ඇවිල්ලා තේ සමහරව තෙල් 5-6 ගන්නවා හැබැයි. සල්ලි තින තින කෙනා පුතා එකතු කරගන්න. එයාලා දන්නවා මේ වටිනාකම. ඒ නිසා මේ එවැනි අයට මේක පාවිච්චි කරන්න පුළුවන්. බය වෙන්න එපා. වැඩිය මහන්සි වෙන්නත් එපා මොකද සමහර ඌණියන් එවනවා අර එහෙම තමයි මේ විරදා එහෙමක් එවලා තිබ්බා ඒක ඒ පුදිය කියන්න ඕනේ ඒක අනිත් මිනිස්සුන්ට පාවිච්චි කරනවනේ
සිංගි සිංගිති වැඩ ඉතින්. හම ඒවත් සාමාන්‍යයෙන් ඒව කරන්න මහන්සියෙන් එපා. මං අපව කපන්න එත් නැති අපව කපන්න උනාවල්ද. මේ එවදින්ට හිනාමස මුනිම පෑර කරනවා. ඒක අරියනියන් අර මේ සූර්යාලෝක ඉදිරියේදී අපිට ලැබෙන්නේ මෙහෙම අපි සාස්ත්‍රයේ හැල්ලුල්ලක් කරන්නේ. ලෝකේ දක්ෂයෝ ඉන්නව නැතුව නෙමෙයි. අපිට වඩා දක්ෂයෝ ඉන්නවා. මං එදත් කියනවා දැන් කියනවා ඒක. ඒව නැතුව නෙමෙයි. නමුත් ඒ හැටත් අවස්ථාව දෙන්න ඕනේ. ඒ නිසා 2024 න් පස්සේ අපි ආයේ මේ වගේ දේවල් වලින් හමු වෙන්නේ නැහැ. අපි නිදහසේ බුදුදහම ගැන කතා කරගෙන. ඒතකොට මෙච්චර වීඩියෝ මිනිස්සු බලන්නේ හුත් නැහැ. මං අර මතකද අර යහපත විහාරේ ගාවදී කිව්වා මං ඉස්සරහට කරන්නේ නැහැ මේ වීඩියෝ මෙතනින් නවත්තලා අපි ඉස්සරහ ධර්මයේ කතා කරනවා. ඔව්. ඒනට වාට හිතුන්නේ නැද්ද හාමුදුරු ආපහු මා පැත්ත මාරු වුණා නේද කියලා. එයි මම එහෙමයි කලේ. ඔව් අපි. මම එහෙම හිතුන්නේ නැද්ද? එහෙම කිව්වට කෝ තාම නෑ. තාම තෙල් බෙදෙනවා නේ කියලා. එහෙම හිතුන්නේ නැද්ද එහෙම? නෑ දි ඔයාගෙන පාටකින් පැත්ත ඉන්නවා කියන්නේ. නෑ කැත්තනේ මාර්ගය වෙනස් වුණා චුට්ටක් වැඩි කාලනේ අවුරුද්දට මාරුනේ පොඩ්ඩක් තායින්නේ පයි අවුරුද්දෙන් පොඩ්ඩක් පීල්ල පැන්නට තව මාස 8කින් ආපම පීල්ල දෙනවා ඒක වෙනසක් වෙන්නේ ඒ හොඳයි ඉතින් එහෙනම් ඉතින් හැමදෙනාටම තෙරුවන් සරණයි යටින් අර නම්බර් වලට කතා කරලා ඉවරලා දින වෙනවා කවකවාණු වෙන් කරගෙන ඇවිල්ලා තිල් ටික ගන්න අරන් බඩේයොළු වේ ගන්න නැතුව මේක කියලා තිබ්බට පරිස්සම් කරලා තියාගන්න තව මේවැ උපදෙස් ඉස්සරහට කියලා දෙන්නම් මේ කොහොමද කරන්න ඕනේ කියලා. දැන් මේ තෙල් ටික අරන් පාවිච්චි කරන අනිත් තෙල් වර්ග දෙක තමයි ශ්‍රියාකාන්තා බන්ධන තෙලයි නාරනන්දන විශ්වාය තෛලයයි. ඒ තෙල් වර්ග දෙක ගැන වීඩියෝ එක ඊළඟ සතියේදී ඊළඟ දැන් තව දවස් දෙක තුනක් ඉදිරිපත් කරන්න. මේක එක පෙළට යනවා මේ වීඩියෝ. එහෙම. ඒ කියන්නේ එක පෙළට නෙවෙයි දවස් දෙකෙන් දෙක දිගට යනවා. මොකද මිනිස්සුන්ට එක පෙළට මේක බලලා අවබෝධයක් ගන්න පුළුවන්. අපි මුණ ගැහමු එහෙනම් තෙරුවන් සරණයි ඊළඟ වීඩියෝ එකෙන් අපි ඊළඟට කතා කරමු ඊළඟ තෙල් වර්ග දෙක මොකක්ද කියලා. හරි එහෙනම් අපි හැමෝටම බොහොම පිං අපි වැඩසටහන අවසන් කරනවා ඊළඟ වැඩසටහනත් එක්කත් සම්බන්ධ වෙන්න සියලු දෙනාටම යහපත් හෙට දවසක්.